සැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම අපි වෙල්කම් කරනවා අපේ YouTube channel එකට අද කියලා දෙන්න යන්නේ තවත් ගණම් විශේෂයක් බෙදීම ගැන බෙදීම ගැන කියද්දී අපට සරල කරගන්න පුළුවන් බෙදීමේ තියෙන දේවල් වැඩි කිරීම දාලා මම දැන් කියලා දෙන්නම් ඉක්මනින්ම right සිද්ධාන්තය තමයි බෙදීමේදී බෙදීම පහසු කිරීමට වැඩි කිරීම යෙදුවොත් දකුණු පසාගය උඩ යට මාරු කළ හැක මෙන්න මේකයි පළවෙනි example එක 3 බෙදීම 4 එක අපිට මේක බෙදනවා කියන එක ටිකක් අමාරුයි කියලා හිතමුකෝ එතකොට අපි මොකද කරන්නේ මේ බෙදීමේ ලකුණ වැඩි කිරීම කරගන්නවා බෙදීම වැඩි කිරීම කරගන්නවා නම් මේ අගය දකුණු පැත්තේ තියෙන අගය උඩ යට මාරු කරගන්නවා ඒක තමයි මේක සෝරි කරගෙන තියෙන්නේ එතකොට 3 වැඩි කිරීම 1 8 වෙනකොට 4 8 1 එතකොට ලේසි 3 වරක් 4 12යි 1 වරක් 1 1යි එතකොට උත්තරේ 12යි දෙවෙනි ගානට යනවා 2 බෙදීම 2 බෙදීම 5 අපි මේක වැඩි කරගන්න ලකුණ දානවා නම් මොකද කරන්නේ මේක වැඩි කරගන්නවා නම් හැම වෙලේම මේ අගය උඩ යට මාරු කරගන්නවා මේ පහ උඩට එනවා මේ දෙක යටට යනවා ඒකයි කතාව ඊට පස්සේ මොකද වෙන්නේ දෙවරක් 1යි දෙවරක් 5යි උත්තරේ 5යි තුන්වෙනි ගාන පහ බෙදීම 7 ඒක නැවත බෙදෙනවා 3 අපි මේ වැඩි කර ගන්න යනවා නම් මේ බෙදීම වැඩි කිරීමේදී කරන්නේ මොකද්ද මේක උඩයට මාරු කර ගන්නවා right උඩයට මාරු කරගත්තාම වෙන්නේ මොකද්ද මෙතන හැම වෙලේම එක තියෙනවා එතකොට 1 යට 3 වෙනවා. එතකොට බලන්න 5 1 5යි 4 3 21යි. උත්තරේ 5 බෙදීම 21. හරි. අපි මේකට යනවා. ඊළඟට 4 වෙනි ගානට යනවා. ලේසි 12 බෙදීම 4න් 1. අපි මේක ඉස්සෙල්ලා බෙදන්න දන්නේ නැති නිසා එකපාරට වැඩි කර ගන්නවා. වැඩි කිරීම දානකොට මේ දෙන්න උඩයට මාරු වෙනවා. සරලයි. එතකොට 12 සරක් 4 48යි 1 වරක් 1 1යි උත්තරේ 48යි ඊට පස්සේ ගාන යනවා 3 බෙදීම 1 යට 3 අපි මේ බෙදීම වැඩි කර ගන්නවා මේ අගය උඩයට මාරු කරලා 3 එහෙමම ලිව්වා වැඩි කිරීම දානවා ලේසි කරගන්න 1 යට 3 3 යට 1 කරගන්නවා එතකොට ලේසි. දැන් අපිට 3 වරක් 3 9යි 1 වරක් 1 1යි. උත්තරේ 9යි. මෙතන බලන්න මේත් ඒ වගේමයි ලේසි ගානක්. 1 බෙදීම 4 බෙදීම 6. අපි මේ බෙදීම වැඩි කර ගන්නවා. වැඩි කර ගන්නවා නම් මොකද කරන්නේ? මේ 6 උඩයට මාරු කර ගන්නවා. මේක දැන්ට තියෙන උඩ යට තියෙන මොකද්ද? 1. එහෙමනම් 6 බෙදීම 1 1 බෙදීම 6 වෙනවා මෙතන. දැන් ලේසි පහසුයි 1 වරක් 1 1යි 6 වරක් 4 24යි. 24න් 1 තමයි උත්තරේ. ගොඩක් ස්තුතියි. අපි ඊළඟට වීඩියෝ එකෙන් නැවත හම්බෙමු. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න අහන්න ඕනම දෙයක්. තව එකක් මම දාන්නම් ඊළඟට ඒ වගේ පොඩ්ඩක් වෙනස් ගන්න. ගොඩක් ස්තුතියි.